කතාවක් කියන්නෙම කතාවක්. සොබදහමේ තවත් ලස්සන නිර්මාණකරුවෙක් තමයි සමනලයා. අපි අද කතා කරන්නේ ඒ ගැන. සුලබ කාකයා සුලබ කාකයා පරිසරයේ නිරන්තරයෙන් හමු වෙන සමනලෙකු වන අතර කෙටි පාකුලේට ඇත් සමනලෙක් මොවුන් දිවයින පුරා ව්‍යක්තියක් පෙන්වනවා උනාට වියලි කලාපේ වඩාත් සුලබව හමු වෙනවා අඬන හිරියවැනි ශාකවටා පිරිමි සමනලුන් එක් රැස් වෙනවා ඔවුන් කොළ සහ ලපටි කරල්වල මතු පිට පඩක ඔවුන්ගේ පාද ආධාරයෙන් ඉවත් කරලා යුෂෝරාබියම සිදු කරනවා. ඒ ගැහෙන සතුන් ආකර්ෂණය සඳහා අවශ්‍ය ෆෙරමෝන නිපදවීමට උපකාරී වන රසායනික ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීම සඳහායි. ප්ලේන් ටයිගර් පහන් ගෝමරා සුලබ සමනලෙක් වෙනවා වගේම කෙටි පාකුලේට ඇත් සමනලෙක් මේ සමනලයා ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කලාපේ සුලභ වශයෙන් දැක ගන්න පුළුවන්. ඒ වගේම උතුරු දෙසින් පිහිටි වියලි කලාපේ සංඛ්‍යාත්මකව ඉතා ඉහළ ගහණයක් පෙන්වනවා. මවුන් හිරු එළිය සහිත භූමිහා වන ලැහැපි ආදී වාසස්ථානවලට වැඩි කැමැත්තක් දක්වනවා. අඬන හිරියා ශාකයේ යුෂ උරාබීමට පැමිණෙනවා නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ජෙසබල් පිලිල රිසියා ඉතා සුලබ සමනලෙක් වන අතර ශ්වේත පිය කුලයට අයත් කෙනෙක්. ගැහණු සතුන් ඔවුන්ගේ දලඹුවන්ගේ ආහාර ගස් කොළන් සෙවීම සඳහා ගස් වටා විවේකීව පියාසර කරන අයුරු දැක ගන්න පුළුවන්. ඔවුන් බොහෝ පිලිල විශේෂවල පොකුරු වශයෙන් බිත්තර දමනවා වගේම පත්‍ර ආහාරයට ගන්නා දලඹුවන් මෙම පිළිල වර්ග වර්ධනය පාලනය කිරීමටත් උපකාරී වෙනවා. ධාරක ශාකයේ ව්‍යාප්තිය සුලභ බැවින් රට පුරා ව්‍යාප්තියක් පෙන්වනවා. කොමන් රෝස් සුලභ සෙවන්දියා ලිහිණි පෙඳ කුලයට අයත් සමනල විශේෂයක්. ඉහළ උන්නතාංශ හැර මේ සමනල විශේෂය දිවයින පුරා බහුලව දකින්න පුළුවන්. ලඳු කැලෑ ගෙවතු සහ වනාන්තර වැනි වාසස්ථානවල විශේෂයෙන්ම දැක ගන්නත් පුළුවන්. බ්ලූ ටයිගර් නීල ගෝමරා. නීල ගෝමරා බහුලව හමුවන සමනලෙක් වන අතර ඔහු කෙටි පාකුලේට අයත් සමනලෙක්. මෙම සමනලුන් විශේෂයෙන් වියලි කලාපයේ විවෘත වන ලැහැබිවල බහුලව දකින්නට පුළුවන්. ඒ වුණත් දෙවයිනේ හැම ප්‍රදේශයකම පාහේ දක්නට ලැබෙනවා. පිරිමි සතුන් ඇත් හොඬ සහ අඬන හිරියා වැනි ශාකවලින් රසායනික ද්‍රව්‍ය උරාබීමට වැඩිපුර ප්‍රිය කරනවා. පුංචි වැහි බින්දුවකට උනත් පුළුවන් හීනි සමනල තටුවක් කඩලා දාන්න. ඍතුවක් කියන්නෙම කතාවක්.